දමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින්, ලෝකසත්වයා කෙරෙහි මහා දයාවකින් අනුකම්පාවකින් මතුකොට වදාළ ධර්මය තුළ වැඩිවැඩියෙන් ශ්‍රාවකයා තුළ දායාදවීමක් දකින්ට ලැබෙන කාලේකතමයි අපි ඉන්නේ. මේ ලෝකයේ යථාර්ථය පැහැදිලිව සමීපව දැකගන්න විදිහ. තමයි බුදු කෙනෙක් අපට වදාලේ පැහැදිලිව යමක් දැකගන්න බැරි වුණහම ඒවාට අනවශ්‍ය වටිනාකම් දෙන එක ලෝකේ සිරිතක් ලෝකෙ පුරුද්ද ධරමය තුළින් බලනකොට තමයි තේරෙන්නේ අනවශ්‍ය වටිනාකමක් ලෝකයට දීලතියෙනවා කියලා අනවශ්‍ය වටිනාකමක් ලෝකයට දීලා අනවශ්‍ය විදියට ලෝකයේ සමඟ පැටලිලා ඉන්න ගතියක් අපට තියෙනවා කියලා එතකො අනවශ්‍ය විදියට පැටලිලා කියලාත් අපි දන්නේ නෑ එච්චරට අපි අනාතයි බුදු කෙනෙක්ගේ ධර්මිය තුළින් තමයි ලෝකයේ අනාත භාවේ පිළිබඳ අපට තේරුම් කරලා දෙන්නේ ඒ තේරුම් කරන පරියාය තමයි පටිච්ච සමුපපන්න භාවය අද මාතෘකාවත් නිවන්මග පූරණය කර ගැනීම සඳහා පටිච්ච සමුපාදය ඇසුරෙන් දේශනාව කරන්න කියලා පටිච්ච සමුපපාදය කියන්නේ බුදුදහමේ කේන්ද්‍රගත කතාව. කේන්ද්‍රිය සිද්ධාන්තය. නිවන් මඟ පූරණය කරගන්න කෙනෙක් කේ කාන්ත වසයෙන් පටිච්ච සමුපන්නව ලෝකයේ දකිට වුවමනා මයි. එක තොරව ලෝකයේ යථර්ථය අවබෝධ කරගඩ වෙන පාරක් නෑ වැඩ පිළි වෙක් නෑ. වෙනත් විකල්පයක් අපට නෑ. එකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත ලෝක සත්වයා කෙරෙහි මතුකොට වදාල මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය තුළ යම් ශ්‍රාවකයෙක් තමන්ගේ ජීවිත චර්යා ගොඩනගාගන්නවනන් ලෝකෙ සියල්ල දෙස පටිච්ච සමුපන්න රාමුවෝකින් බලන්ඩ වශ්‍යයි. තමාගේ ලෝකය පිළිබඳ විශේෂයෙන් පටිච්ච සමුපාදව බලන්ඩ වශ්‍යයි. පින්වත්නී මේ ලෝකෙල් බුදුවරුන්ගේ ආවේනික ධර්මතාවයක් තියෙනවා පටිච්ච සමුපාදය තේරුම් ගැනීමෙන්ම තමයි සියලු බුදුවරු. වජ්‍යරාසනය මතදී බුද්ධත්වයට පත්වෙන්නේ බුදු කෙනෙක් මීට වඩාවෙන එකකින් බුදුනා කියලා ලෝකේ නෑ ඒ විශ්ව සාධහරණ ධර්මතාවයක් ඒමනම් මේකින් තොරව නිවනක් ස්පර්ශ කරන්න බෑ කියෙනෙ එක එක එම පැහැදිලි වෙනවා ඉත්තාම පැහැදිලි වෙනවා නිවන් මඟ පූරණය කරගන්න කැමැති කෙනෙක්කින්න වානන් යා පටිච්ච සමුපන්නව ලෝකයේ දිහා බලන්න ඕන තමන්ගේ ස්කන්දයන්ගේ ක්‍රියාත්මක වීම පටිච්ච සමුපන්න බව දකිින් ඕන. පටිච්ච සමුපපන්න භාවේ දකිින්ට නැතුව නියතියක් විදියට පනවාගත්ත පවරාගත්ත කෙනෙකුට ලෝකයේ නික්මෙනවා කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා කියල දෙයක් පනවන්ට පවරන්ඩ පුළුවන්කමක් නෑ. කෙසුන්ගෙන් නික්මීම කියන ස්වභාවය සම්පූරණයෙන් පටිච්ච සමුපන්නව ලෝකෙ අදදැකීම මත මයි තීරණය වෙන්නේ. කුමක්ද පටිච්ච සමුපන්නව පැහැදිලි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඉමස්මිං සති ඉදං හෝති මෙය ඇතිකල්ල මේ ඇත. ඉමස්ස උපපාදා ඉදං උපජ්ජති මෙ ඇතිවීමෙන් මේ උපදී. ඉමස්ස නිරෝධ ඉදං නිරුද්ජති මේය නිරුද්ධවීමෙන් නිරුද්ධ වීයි. ම නිරෝධ ඉදන් නිරුද්ජති මේ නිරුද්ධවීමෙන් නිරුද්ධ වීයි කියෙනෙක ඉමස්මින් අසති දන් නහෝති කියන පරියාය දෙවැනි පරියායි මේ නැතිකල්ලි මේ නැත මේ නිරුද්ධවීම මේ නිරුද්ධ වේ. තුර අපට එකක් පේනවා එකක් මත එකක් යැපෙන ගතියකින් තමයි පටිච්ච සමුපපන්නව ලෝකය හරියට ගැට ගැහිලා තියෙන්න්නේ. තරම විශ්වයේ තියන සියල්ල පිළිබඳ පටිච්ච සමුපන්න න්‍යයායකින් බැලීම අපේ දුක ඉවර කරගන්න කමේ නෙම දැමවිතන තියෙනවා නිවන් මඟ පූරණී කර ගැනීම සඳහකය ලත් තියෙනවාන එදිනදා ජීවිතයට උදව්වෙන පටිච්ච සමුපාද න්‍යයායන් එක න්‍යයන් ගොඩ නගාගන්න පුළුවන් නමු නිවන් මගටන කියන්න කියන්නේ නිවන් මඟටනං පදනම් සහිතෝ මේ ලෝකයේ ඇතිවෙච්චි විදී කතාව අදාල නෑ ඒ වගේම මේ ලෝකේ නොයෙක් කාකාරයෙන් ඇති වෙන නැතිවෙන ක්‍රියාවලිය පිළිබඳ. මේ අවිඤ්ඥානික දේවල් වල ක්‍රියාත්මකවම් පිළිඳ වී මොකක්වත් පින්වත්න අදාළ නෑ. මේ කිසිවක්වත් අදාළ නෑ. නිවන්මාර්ග පූරණය කර ගැනීම සඳහා පටිච්ච සමපාදය අවශ්‍ය නං, සවිඥ්ඥානිික කයක නාමරූප ධර්මයන්ගේ ක්‍රියාත්මකවීම තුළ, සිද්ධ වෙන සම්පෝරණ ක්‍රියාවලිය මානසිකව දැක්කොත් විතරයි ඒ දකින කෙනාට තමන්ගේ ජීවිතය තුළ සැබෑවටම නිදහස්වීමත්දකින්න ලැබෙන්නේ. එබඳු නිදහස්වීම කපේක්ෂා කරන ශ්‍රාවකයෙක් නං. එයා ඒ කාන්ත වසයෙන් තමන්ගේ ආයතනික ස්කන්ධ ලෝකයේ අවිද්‍යාසාගතෝ පටිච්ච සමුපපන්නව ගැටගැසී ඇති ආකාරය, අනුලෝම වසේෙන්ද පටිලෝම වසේෙන්ද දෙපැත්තට දකිින් ඕන ඒ දැක්ම කෙනෙක් කියන පුළුවන් අපි ඕෝක හලාතියනවා පටිච්ච සමුපාදය අවි්‍යාපච්චා සංකාරා කිය ආලා තියෙනවා ඕක ඉතිං අපිට දැන් හටපාඩක් ගොඩාක් ස්වාමීන් වහන්සේලා පටිච්ච සමුපාදේ ගැන කියනෝ දැන් අපිට හොඳට තේරෙනොද සමර අපිටත් කතා කරළ කියේනවා ස්වාමින් වහන්ස දැන් පටිච්ච සමුපාදය අපට තේරෙනවා ඒ නි්‍යායි ඔය බවහන්සේලා කියන ඒවයින් අපි හොඳට තේරුම් අරන්නේ එහෙම කියලා සමහරයි කියනෝ එහෙම කියන්න එපා එහම කියන්න එපා ඇයි පටිච්ච සමුප්පාදය හරි ගම්බීරයි. ආනන්ද හාමුදුරුවත් පටිච්ච සමුපාදය යහගන ගිහින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මතක් කරනවා ස්වාමීණී මේ පටිච්ච සමුපාද න්‍යාය හරිම ලේසී කියලා මට තේරෙනවා. හරිම පහසුයි කියලා මට තේරෙනවා. මේ පටිච්ච සමුාදය හරිම ලේසියෙන් තේරුම් ගන්නඩ පුළුවන්්‍ය කියලා මට හිතෙනවා. එතර බුදුරජාණන් වහන්සේ වදාලා මාහේවන් ආනන්ද ආනන්ද එහෙම කියන්නලෙපා. මාහේවන් ආනන්ද අනන්දෙහෙම කියන්නල එපා මේ පටිච්ච සමුපාදය හරි ගම්බී රයි. මින් මැරමින් ඉපදමින් මැරමින් යන සත්තුයා පටිච්ච සමුපාදය තේරුම් ගන්ට බැරිවීම නිසා පටිච්ච සමුපන්න න්‍යයාාය තේරුන් නොගත්ත නිසා තමයි ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් මේ බවගමනි සංසාර ගමන ඇවිදික නැවිදක නැවිදගන යන්නේ මොකක් නිසාද පටිච්ච සමුපාදේ තේරුම් ගන්න බැරිවිච නිස. එ ඔබ මතකතියාගණන්ඩ සංසාරයේ පැනවුණ පටිච්ච සමුපාදේ තේරුම් ගන්නඩ බැරිවෙච්ච නිසයි. සංසාරයේ නැවැත්ම නිර්වාණය තුළ දායාදවීම අත්දකින් ට හම්බ වෙන්නේ පටිච්ච සමුපාදය තේරුම් ගත්ත තැනකයි පෙන්වත්න්නේ. පටිච්ච සමුපාද න්‍යාය ඔස්සේ අවි්ඥානික දේවල් දිහා බලන්න නෙමෙයි මෙබඳු න්‍යායක් බුදු දහම පෙන්නන්නේ හමාගේ නාමරූප ධර්මයන්ගේ ක්‍රියාත්මකවීමේ යථාර්ථය තේරුම් අරගෙන ජරාමරණ දුක තවදුරටත් ගොඩනගෙන් නැතිවිදියට මේ හොඳට ලිහාගන්නයි අවශ්‍ය වෙන්නේ. දැ මේ ලිහාගැනීමේදී පළවෙනිියෙන් අපි අනුලෝම ප්‍රතිලෝම වසේ බලන්න ෝ නෙදා වජරාසනය මත බුදුරජාණන් වහන්සේ මාරයාට දාබියෝග කොට පාපි මාර්ය, නුබගේ සාක්ෂියය වගේම මටත් සාක්ෂයක් තියෙනවා කියලා මිහිකතට අතදිකු කරලා. ඒ ි මංආපු ගම්බීර ගමන ගැන ඔබ දන්නවා. මංආපු ඉතා බිහිසුනු ගමන ගැන ඔබ දන්නවා. මංආාවේ ස්වල්පවූ ගමනක් නිමි. මහා කල්පා සංකයේ නමයක් මනසින්ද බුදුබව ප්‍රාර්ථනා කරගෙන මහාකල් පාසංකයේ හතක් වචනයන්ද බුදු බව ප්‍රාර්ථනා කරගන. මහාකල්පාසංකයේ හතරකුත් කල්ප ලක්සයක් පාරමී ධර්මයන් පුරාගෙනාපු ගමන බුද්ධත්වය පිණිස මයි. එවගේම මේ ජීවිතයේ තුළදී උනත්න් නිකෙලෙස්වීම පිණිස කරපු වැඩපිළිවෙලවල් ලොබ දන්නවා. මංආපු ගමන ස්වල්ප එකක් නෙමේ එහෙම කියනකොට තමයි. මහපොළො තොටිල්ලක් වගේ නැලවෙන්නේ. අහස ගිගුම් දෙන්නේ. එක පාරම වැසි කඩා වැටෙන්නේ. මහපොලොව චලනය වෙනකොට ගිරිමේ කළන් උදිත ගොහර සසේන මාරං ගිරිමේ කළ නම් හස්තිරාජයාගේ පිටේ පැමිණි මාරයාද සම්පූරණයෙන් ඇතාගින් පිටිින් බිමට වැටෙද්දී. දසමාර සේනාව පසුබහිද්දී දසමාර සේනාව පිටි පස්සට ය්දී පසුබහිද්දී උන්වහන්සේ බෝධි මණ්ඩලයේදී වජරාසනය මතදී අනුලෝම වසයෙන් පටිලෝම වසයෙන් තමන් වහන්සේ විඳින දුක ගැන ආනාපාන සති සමාධයෙන් නැගිටලන්න දැ මේ ක්‍රියාවල අස් බත්තේරුම් න්න සමාධියකින් නැගිටලා මේ විදිහට දකිින් ලෝ නෙච්චර තුර භාගතුන් වහන්සේ අවබෝධය කරා ගියපු පාර දිහා බලාගෙන අපිත් සන්තානගතෝ මේ අවබෝධය තමාගේ ජීවිතය තුළ ස්ථාවර කරගන්නවා කියන අභිප්‍රාය සහිතවයි සමවදින් අවශ්‍ය වෙන්නේ සමවදින් අවශ්‍ය වෙන්නේ නිවන්මාර්ගේ පූරණය කර ගැනීම සඳහා පටිච්ච සමුපාදය ඇසුරෙන් අපි ධරමය භාවිතා කරනකොට අපි දැනගන්න ඕන පලවෙෙනෙන්ම හුදට භාාවනාවක් තුළින් සමාහිත භාවේ දියුණු කර ග්ඩ එක. බුදුවරු පවා ආනාපාන සති සමාධීෙන් නැගේ හිට පටිච්ච සමුපන්නව ලෝකයේ විමසන නිසා අපිට උනත් පින්වටනී මෙබඳු විමසීමක ප්‍රායෝගික ප්‍රතිඵලයක් තියනෝ. ඒනි සෞුදට ආනාපාන සතිය දියුණු කරගන ආශවාස ප්‍රාශ්වාසය යම්තාක් සංසිඳුණු වෙලාවක තමන් බලන්න පටිච්ච සමුපන්නව ඉදිරියට ඉදිරියට බලාගෙන බලාගෙන යන්න ආසන්නත මාරබුදේ සිට. මොනාර්බුදේ ඉඳලද ආසන්නත මරබුදේ ඉදල. මොකද ආසන්නත මාරුබුදේ මේ මොතේ ඔබට ඕලාරිකව දැනෙන අරබුධෙක් කුමත්ද ඔබට වඩාත් ප්‍රකටව දැනෙන තැනින් බොකද බුද්ධ දේශනාව කියන්නේ දන්නා තැනින් අල්ලන්න කියලයි දෙ සමාර්ථම මේ ධර්මය ගොඩාත් තේරෙන් නැත්තන්ං තේරෙන ටිකින් අල්ගෙන හුරුර නොච්චරයි තේරෙන් තේරෙන් කියල පසු බැස්සුත්තේම ගමනාන්තය කරහ යන්න බෑ මේ වැඩ පිළිවෙල ගම්බීරයි අමාරුයි දුෂ්කරයි රැකවරණයේ තියෙන්නේ ඉහලට ගියාම නං ඉහලට ගියාම පහල ඔක්කෝම පේනවානම් ඉහලට ගේපු මිනිහෙක් කියනවනම් ඔය පහලට මොනවාද පේ ඉහලට ඇවිල්ල බලන්නකෝ මෙහෙට්ටාවම කෙත්ව අතු පේනවා කුඹුරු පේනවා එක එකක දේවල් ගස්කෝලම් පේනවා ඇතින් කදුවලු පේනෝය බමඉන්නවා වගේ මේ උඩටාවම හරි ලස්සනයි කියල කියනකොට බිම ඉඳල කිව්වට වැඩන්න බොරු කියන්නපා. එහම නං අපිටත් පේෙන්ඩපාය. අපිට ඔය මොකක්වත් පෙන්නෑ කියලා කියනවනං ඒක උද්දච්චකමක් මිසක් වෙන මොකක්වත් නෙමි. ඔයාතර කන්දත්නම් ඉතින් නගෙන එක බොහෝම සැහැල්ලුවෙන් නගින්න බෑනිි. අමාරුවෙන් 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 යම්ිනේ ොය කන්ද හෙමීට හෙමිට ගොඩ වෙන. අමාරුවෙන් අමාරුවෙන් ඔය කන්දට ගොඩවෙන කොට ඔය කන්දට ගොඩවෙන ඒ මනුස්සයාට, න්දට ක්‍රමාණුකෝලෝ ගොඩ වෙනකොටඒ ගොඩ වෙන මනුස්යාට ඉතා දුෂ්කර තැන් මන ගැනෙනවා ඒ දුෂකර තැන් පහකරගෙන තමයි උඩට යන්නති සමහරායින්නවා අපෝය වැඩි අමාරුයි අපි ටෝග කරන්න බෑ ධර්මී වනක් ගීෙකුට කොහොම දොච්චර කරන්නේ අපි මේ කාමබභෝගි ජීවිතගෙවල දරුමල්ලු පෝෂණයක නපීන්න්නවා ඕ හොද හාන්දුරල්ලට කියලා අත්ත ඇරල දැම්මොත් යානාතයි. හඉන්න කෙනෙකුට අබධානමක්ති න යවධනටයායටට මහුණ දෙන්න වෙනවා සත්තුන්ගේෙන් වඩ පුළුවන් ගංවතුරෙන් ව නොයෙක් දෙවල්ලනින් අතුර වන්න පුළලනනි පහලබිම් ඉහල බිමක සුරක්ෂිතතාවයක්ති නඕනේ ඔය විදියට කෙනෙක් අපෝ ඔයවගේ වාපිට කරන්න බෑ අපිට හරි අමාරුයි කිය කිය එක මනුසෙක් අමාරුව ගැනම කියකි ඉන්නවා තමත් කෙනෙක් අමාරු අමාරුයි එකකිමි කන්ද ගොඩ වෙනවා ලේසි නෑමක අමාරුයි කන්දට ගොඩවෙන්න ඇති මිනිකුට කිසි අමාරුවකුත් නෑ හැබැයියා අවධානමකන්නයා සමාට හිනා වෙලා සනීපෙට ඉන්නවාවෙන්න පුළුවන් හැබැයි ආවධානමකින්නේ. අවධානමකින්නේ. ඇති මේ ස්වභාව අපි හැම කෙනෙක්ම පින්වත් ඉතාම හොඳින් තේරුම් ගණ්ඩවශ්‍යයි. ඉත්තාම ොඳින් තේරුම් ගණඩ වශය මේ පටිච්ච සමුපන්නවා අපට දැනෙන ඕලාරික තැනකින් අල්ල ගන්න එකයි වටින්නේ ඕලාරික තැනකින් මොකත් දෝලාරික තැන ඕලාරික තැන තමයි ජරාමරණ දුක මොකත් ෝලාරික තැන ජරාමරණ දුක අපිට දැන නොයක ජරාවට පත්වීම ගැන අතුුවෙන් පාඩංගු ගන්නට දෙ නෑ බෝඩ්ුවලිය යි ජරාවට පත්වීම ගැන ප්‍රායෝගික නුවනක් තියෙන අපි ප්‍රායෝගිකව ජරා මරණ දුකේ ස්වභාවේ ගැන අපි දන්නවා ප්‍රායෝගිකවම දන්නවා ඒවගේම අපි දන්නවා ප්‍රායෝගිකවම මරණ දු දන්නඇද්ද දන්නවා ප්‍රායෝගික අත්දැකීම් තියනෙන මරණ දුක ගැන් අපට තියනවා. එතු මේ ජරාමරණ දුක ඉදිරයේ කම්පනයක් සෙලවීමක් තියෙනවා කිය අපට තේරෙන් ඇද තේරෙනවා. මෙන්න මෙතනින් විදර්ශණ මෙතනින් ජීවිතාවබෝධය පැත්තට මම ජරාවට පත්වෙනවා මම මරණයට පත්වෙනවා ජනාදුක මරණ දු නිදිරේ සෝකය වැලපීම හැඩීම පපුුවට අත් දෙකින් ගහගන්න එක. කෑගහන එක අඩන දොඩන එක සිහිනැතුව වැටෙන එක. ඔක්කෝම ජරාමරණ ඉදිරියේ අපිටඉ නැත්්ද එෙනවා. ඒකයික ජාමරණ සෝක පරිදේව දුක්ක දොහොමනස් සුපායා ඔක්කෝමේ නවා කියල්. මේ ඔක්කෝම තමන් කරා එනවනම් මේ ඔක්කොටෝම හේතුවම කද්ද කියලා අ ගැඹුරු සමාධයක් තුළ පිහිටා හොත්තට සංස්කාර ධර්මයන් හිතට ගලන්ඩ නොදී, දට බලනවා ජාමරණ ඇතිවෙන්නේ ඇයි ජාමරණ කුමක් නිසාද ඇතිවෙන්න අ භාග්‍යතුහන්සක ධර්මය තුළින් තමන්ගේ ජීවිතය අත්දකින ජරාමරණ දු ක්‍රමාණුකුලෝ බලාගෙන යනෝ තමන්ගේ හදවතින් දකිනවා තමන්ගේ ජරාමරණ දුක එතකොට යාට තේරෙනවා අ භාග්‍යවතුහසගේ ධර්මය කියන රාම ඉස්සරහියින් තියාගෙනනි බලන්න එතකොට ඒ ද්‍රාමයේ තියෙනවා මහනනී ජාතිපච්චයා ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස මහනිනි ජාතිය නිසයි ජරාමරණ දුක ජාතිය නිසයි. උපන් නිසාමනන් ජරාමරණ දුක අන්ඩජ වසංහරි ජලාබූජ වසයංහරි සංන්සේදජ වසයංහරි ඕපපාතික වසියංහරි උපන් නිසාමයි දුක. ඒ බිත්තර කට්ටක් අස්සේ වෙඩ පුළුවන් එක කුණු ගොඩක වෙන්න පුළුවන් ඒ ගර්භාස භිත්තියක් ඇතුළේ වෙන දෙයක් වෙන්න පුුවන් ඕප පාතිකො ප්‍රේත ලෝකෙ නිරයෝගී තැනකවෙන්න පුළුවන් ඒ ඒ තැන ඉපදීමට අනුව දුකේ ස්වභාවේ තීරණය වෙනවා. එතකොට මේක ආත්ම අපි මීට කලින් කිය තින ආත්ම භාව තුනකට සම්බන්ධ කරලා බලන්ඩඕන ඊරි පස්සේ ඒ බැල්ම විතරම් අදී ඒ බැල්ම කොච්චර තිබ්බත් නිර්වාණාවවබෝධය කරාඉන්න බෑ ක්ෂණයක්ක්ෂණයක් ගානී පටිච්ච සමුපන්නවද අත්දකින ක්‍රියාවලිය තමන්ගේම හදවතින් තමන්ගේම ජීවිතේ තුළ දකින්න පුළුවන් ශ්‍රාවක භාවයක් හදාගන්න ලෝන් තමන්ගේම ජීවිතයෙන් අත්දකින්න ලෝන් ජාතිය නං හේතුව ජාතිපච්චා ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාසනං ජාතියට අනුවනම් ජරාමරණ දුක එහමනං උපන් නිසාමයි විඳවන්නේ කියන ස්ථාවරය තමන් ගිහිතෙන් පේෙන්ඩ පටන්ගන්න. දැමි අනුලෝම් පටිලෝම වසයෙන් බලන ශ්‍රාවකයෙක් සමාධියය තුළ පිහිටාමයක දකි න්නොන් නික බනින් අහල න්‍යහහිනිතේරුන්ගන්න. දක්ෂ සාවකයෙකුට බණටිකක්කාගෙන මේන් අහන බණ තමන්ගේ ජීවිතයෙන්ම දැක දැක හදවතින් හිනා වෙී අහන්ඩ පුළුවන් හදවතින් හිනාාව මේක තේරෙන්ට තේරෙන්ඩ අනේ මෙබඳු ධරමයක් මට වැටහෙනවා කියලා මහ පුදුම පිනායාමක් හිතතුළ ඇතිවේ ඇ මේක මහ ගැඹුරු එකක්නේ හරි ගම්බීරයිනි මේක විෂනක්ෂණයක් ගාන ඇතිවෙන ක්‍රියාවලේ සෑහෙන ගැඹුරුයි සාමාන්‍ය මේ නොඒක් දෘෂ්ටිවල්ට අහුවෙලා ඉන්න මනුස්සයකුට නම් පිනවත්න හරිම අමාරුයි තේරුම් ගණඩ මේක කේට තේරෙනවා ජාතිය නිසානන් ජරාමරණ දුක මේ ජාතිය කියන ස්වභභාවයටත් තේතු වක්තියෙනවාවද අන්න ධරමී කියන කැඩපත පෙන්න්නනවා බවපච්චයා ජාති. බවට අනුවයි ජාතිය පැනවෙන්නේ. පිටිපස්සට බාලය ඇයි පිටිපස බලනය තේරෙන තැනින් නැල්ලුයි අවිද්‍යාව කියනෙ අපට ප්‍රකට නෑ. ඉතාම සියුම් තත්ත්වය. ආශ්‍රව කියනෙක සියම්තත්ව. යත්තනික සවභාවේ සුම් තත්වයක් නාම කොට ස්රූප කොටක් සියුම් නමුත් ජරාමරණ දුක මේ හැම මිනිෙක්මාක්දකල තියෙනෙක් නීතින්ගේ අදැකීම ගැ අපි දන්න නිසා දන්න තැන ඉඳල ම පිටි පස්සට බලන්. ගොඩාක්දනික අවිද්‍යාවෙන් ඕක පටගන්න අවිද්‍යාවෙන් පටන් අරගෙන ලොකු අමාරුවක වැඩිචායත් මන්දකල තියෙනවා මේ විේ දැබුදු බෝග බෝධි සත්්‍යය හම්සේ තානාපාන සති සමාධීෙන් නැගිටල තමයි අනුලෝම වසේෙන්ද ප්‍රතිලෝම වසේද අනුලෝම පටිලෝම වසේෙන්ද මේ කතාවදිහා බලන්නේ බලන්හන්සේ පිටි පස්සට බලාන යනකොට තේරෙනවා භවපච්චයා ජාති කියල ස්වභාවයක් පැනවවිෙනෝ දැන් යාත්තකොට මේක කායිගේ ජීවිතෙන්ද දකින තමන්ගේ ජීවිතයෙන් දකිනෝ කාම භවය රූප භවය අරූප භවය කියලා ත්‍රිවිද භවයක් තියෙනවා කාම ලෝකයේ විපාක පිණිස කරම හැෙනකොට එකටකිනො කාම භවය කියලා ෝකයේ විපාක පිණිස කරම හැදෙනකොට එකට න රූප භවය කියලා අරූප ලෝකයේ විපාක පිණස කරම හැදෙනකොට එකකිෙනවා අරූප භවය කියල්. කාම බව හෝ රූප බවහෝ අරූප බවහෝ පදනම් කරගන ඒ ඒ පුද්ගලයා තුළ භවය පැනවී බවපච්චයා ජාති ඒ බවය පැනවිච්ච නිසා ඊ ඒ විපාක පිණිස හැදිච්ච කරමයට සාපේක්ෂව ජාතිය කියලා ස්වභාවයක් පැනවෙනෝ අන්න බව දෙකක් අතර බව දෙකක් අතර විඤ්ඥාණී ප්‍රතිසන්ධිය චෘතිය සහ ප්‍රතිසන්දිය මේ විදියට දකිනෝ පෙරභවේ විපාක පිණිසකාරමය ඇබැයි දැ මේක නිවන පිණිස ප්‍රමාණවද නෑ මේ අම අවබෝධය දැකලා යා ක්ෂ ්‍යක්ෂණය ගානනි පිච සමුපන්ණ ක්‍රියාවලිය දකිින් දඕන ඊට කලින් අපි මේක තේරුම්ගන්න ඕනන එතකොට දෙම් බලන්න කාම විපාගප නිස කරම හැදුන පෙර බවේ ජාතිය පැනවෙන්නේ ඉළඟට පසු භව මේක බාත්ම භාව තුනකට සම්බන්ධ කරලා කතා කරලා එක හොඳට තේරුම්ගන්න ඕන ඒ තේරුම් ගැනීම හරිම ඕලාරිකයි ගරෝසුයි එක ඕන කෙනෙකුට ගොඩත්ෙකුට තේරුම් ගන්න පුලුවන්ම යමි කියන දිහට එක තේරුම් ගත්තට මදී ඊට පස්සේක්ෂණයක් ගානය ඇතිවන සම්පූර්ණ පික්චෂම්පන්න ක්‍රියාවලිය දකි දෝ. එක්කම අත්දැකීමක් තුළ සියලුම පටිච්ච සමුපපන්න අංගයන් ඇතිවෙන ආකාරය දකි ලෝන්. ඊට පස්සේ ඔන්න කාම භවේ රූපභවේ, අරූපභවය පැනවෙච්ච තැනක ඒ පැනවෙන විදිානුව පින්වත්න එයාට මේ ජාතිය කියල ස්වභාවයක් පැනවෙනවා පනවගඩ පුළුවන්. ජාතිය කියන ස්වභාවේ පැනවුනාට පස්සේ ජාතිය කියන ස්වභාවේ පදනම් කරගෙන ජාතිය කියන ස්වභාවේ පදනම් කරගන ජාතිපච්චයා ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමනස් සුපායාස් එතු ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක් දන්නත් සුපයාස ඇති වෙනවා කිය දැන් අර එතන ඉඳලා ආය පහලට බලනවා ආය උඩට පලනවා භාවනාවක් තුළ ඉඳලා තේරුම්ගත්ත තැනෙ ආයයි පාල්ට බලනු එතනින් පස්ස පිනුවත්නී ආය උඩට බල උඩට බලාගෙනින් අ තේරුණු තැනන් ආයයි කල්පනල මේ ඇතිවවෙන්න මකක් නිසා අන්නෙහිමයි බලන්නේ එතොට දැම් බලන්න එතකොට තව පැහැදිලි අවබෝධයක් ෙනවා. ඊට පසේ ආයිත් බලනවා උඩට හොඳයි ජරාමරණ දුක ජාතිය මත පැනවෙනවා ජාතිය කියන ස්වභාවේ රූකාම භවේ රූප භවය අරූප භවය මතයි මේ පල ධර්මයක් විදිට උපදින්නේ හොඳයි කාම භවය හෝ රූපභවය හෝ අරූප භවය හෝ කියනක පැනවෙන්නේ කවර පදනමක පිහිටාද එතකොට තේරෙනවා උපාධාන පච්චයා බව උපාධානයයි හේතුව උපාධානයයි හේතුව බවය පැනවුණේ උපාධනය නිසා කාම භවය හෝ රූප භවයහෝ අරූප බවය පැනවුණිමකක් නිසාද හිතේ ඇතිවෙච්ච බන්ධනය නිසා බන්ධනය නිසා. උපාධානී පැතිහතරයිනි, කාමෝපාදාන දිට්ටි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන. මෙන්න මේ විදියට උපාධානය කියන එක පැනවිච්ච තැනක බවය කියල එකක් පැනවුණ. කාමෝපාදාන ඒකයන්නේ ඇසකණනාසේ දිවකය තුළින් පං්ච කාමයන් කෙරේ ඇති වෙන වින්දනයෙක් උපාධානය වෙනවා. එතන දි රූපය උපාධානය වෙන, ශබ්දය උපාධානය වෙනවා. ගඳ සුවඳ උපාදාානය වෙන. රස උපාධානය වෙන පහස උපාධානය වෙන. එතකොට මෙන්න මේවා උපාධානය වීම තමයි සාමාන්‍ය අන්ද බාල පෘථ්ජනයක් තුළ ප්‍රකට්ටව දකිඩ ලැබෙන්. කාමපාධන කාමපාධන. ඊළඟට කතා කරනවා කාමෝපාධන දිට්ටි උපාදාන. එකඒක දිට්ටි උපාදාානය ව මරණින් පස ඇත නැත. කිය එකක් ඇත ආත්ම කියලක නැත්ත එකක දෘෂ්ටි කේන්දරේ තම හරියට ලිය වෙලා තියනෙ දෙවු තමයි හරියටම කියලතිෙන් එකඒ එක දෘෂ්ටි ජීවයි ශරිරය එකක් බරපතලම දුෘෂ්ටියන අත්තවාද උපාධානය අත්තවාද උපාධානයම මූලික ස්වභාවයක් තමයි ජීවයි ශරිරය එකක් ජීවේ වෙන එකක් ශරිරය වෙන එකක් හතවෙච්චයි මණින් පසිින්වද සහත්‍යවෙච්චයි මරණින් පස නැද්ද එක එක දෘෂ්ටිවලට අහුවෙනවා දිටි පදාන ැබැ මෙතන දිට්ටි උපාදාන කියනකෙන් කතා කරන්නේ එකනයා දසවස්තුක මිත්‍ය ආදෘෂ්ටියටහුවෙනවා හිට පසේ දිට්ටියට අනුව තමයි ඒ දිට්ටියටාදාල උපාදානය වෙන් දිට්ටි උපාදාන් ඊළඟට සීලබ්බත උපාදාන එකඒක් බෘතවලට අහුවෙලයනවා එකක සීල බෘතන්න මේ විදියට හිටියාමහරියෙනවා මේ විදියට හිටියාම හරයනවා මේ විදියට කෑවා හම හරියනවා මේ විදිට ඇඳහම නිවනට කිිට්ටුවෙනවා දර්ම අවබෝධය පැත්තට බරවෙනවා තුර මේ විදියට ඉන්දෝන්න දැන්ගඔය සමාර වෙනත් වෙනත්තා ගම්බලාගේ පවාතියෙනවා එක බුත තේවා සමහර කාලෝය එකක බෘත තියෙනො කන්න ඇතු ඉන්න්නවා කාලෙකට කෙලගිලින්න්නඇතුඉන්වා කාලකට එකඒක විදියට ඒවා උපාදාානී වුණනාට පස්සීට අනුව තම විපක්ිස කර්මය හැදන්නේ උපාදාන පච්චයා බව එත පසේක කර්ම භවය කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය කියන ත්‍රිවිධ භවය පැනවිෙනෝ ත්‍රිවිධ භවය පැනවිෙනෝ භවය පැනවුනාට පස්සේ භවය නිසාම ජාතිය පහලයනවා ජාතියයට අනුව ජාමරණ දුක ජාතියට සාපේක්ෂවයි ජාමරණ දුක ඔය දියට ආද මේ මෙහෙම බලානය යනකොට කිසිද්දු සංස්කාර ධරමයයක් හිත තුළ උද්ගත වෙන්න මේකම පැහැදිලි වූඩට පහල පේනො එත්තකොට ම අවබෝධයතවරු වෙන්නේ තුොට ඒක නිකම් බනනාහලා දැ ගොඩා දෙන හිතන්න පඩිච සමමුපාදය බණවලින් තේරුම් ගත්ම හරිකික මේඒක භාවනාවක් විදියට තමන්ගේම හිත තුළ වැඩෙන් ඕන තමන්ගේම හිතින් මේ යථාර්ථය දැක ගණ්ඩුවන පින්වත්න්නේ මුලින්ම දේශනාවක් තුළින් තමයික කරගන්න තියෙන්නේ ඊළඟට පින්වත්නී දැන්ක් තේරෙනවා අත්තවාද උපාදාන අත්තවාද උපාධන කියන්නේ සක්කාය දිට්ටිය පවත්වනෝ. රූපය මම වසියෙන් වේදනාව මම වසයෙන් සංඥාව මම වසියං සංකාර මම වසයෙන් විඤ්ඥානයේ මම වසිං රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානය කියන්නේ මට රූපවේදනා සඥා සංකාර විඤ්ඥානය කියන්නේ මගේ තත්ත්වයක් මමයි රූපයයි එකයි රූපයයි මමයි එකයි මේ විදියට හැම වෙලාවකම කල්පනා කරන ගතියක් අපි තුළ තියෙනවා. එත මෙ බඳු කල්පනාවක් තුළනං අපේ වාසේ තියෙන්නේ මෙබඳු හැසිරීමක් නං අපට තියෙන්න්නේ අපි අනාතයි සනාත නෑ අනාතයි දෙම් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥානය තුළ මම වසින් මමික් වසින් දකිින් දෙපා කියලා ඒ දකිින් ඇති තනක මක් දිට්්‍ය දුරුවවෙල එතන තමයි විපාග පිණිස කරම හැදෙනකි මේ පැනවීමක් තියන්නේ ඒකමි කැම ැවල ඉට පස්සේ ප්‍රතිසන්දය ලබන විදියටට විපාග පි කරමහැදින්න නෑ ඒ තල්ලුව කම්බෙන්න්නේ එතකොට මේ උපාදාානම තමයි බවයහදන්නේ කාම උපාධන දිට්ටි උපාදාන අත්වවාද උපාදාන සීලබත උපාන වසින් ඇතිවෙන උපාදාානය මයි භවයහදන්නේ භවය හැදුනාම භවයට අනුව ජාතිය ජාතියයට අනුව ජාමරණ දුකෝ නායත් පහලට බලාගෙන නවා ආයත් පහට බල්ලලා භාවනාවෙන් ආයත් උඩට 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 බලාගෙන යනවා බලාගෙන යනකොට මේ විදිරි කරලා බලන්නකො එතකොට තේරේ වී මේ ධර්මය තුළ තමන් ස්ථාවර වෙනකොට සක්කාය දිට්ිය ගැලවෙන වි තමන්ට බලන්න පුළුවන් තමන්ට ප්‍රත්තිවේක්ෂා කරලා බලන්න පුළුවන් කොයි විදියටද ක් මාතුල මේ විදිහට මේ කලේස ධර්මයන් ගැලවිලා කැඩිල යන්නෙ කෙලා තමන්ටම බලන්න පුලුවන් හැරිලා. පින්වත්නී මේ විදියට අත්දකිනකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා මහනින මේ ජීවිතයේ තුළදී මෙබඳු අත්දැකීමක් මත ශ්‍රාවකයා ලගු වෙනකොට යායත් තුඩට බලාගෙන යනවා හොඳයි උපාධානයේ කියන ස්වභාවේ කුමක් මත දෙ යැපෙන්නේ මේ ලිබේ හටගත්ත එකක් වෙන්න බෑ භාගතුහන්සි වදාළ විදියට උපාධානය ඇතිවෙන්නේ තන්හාව නිසා. තන්හා පච්චයා උපාදාන තන්හාාව නිසාමයි උපාධානය ඇතිවෙන්නේ. කාම තන්හා බව තන්නා විභව තන්හා නිසා එයා තුළ සම්පූරණයම මතන්නාබ ඇතකට කෙනෙක් කියන්න පුළුවන්. එතුන මෙතන කාමතන්නා බවතන්නා විබවතන්නා කියල කතා කරලා ඔබහන්සේලා බණකි අ දිකෙනවත් රූප තන්නා බ්දතන්නා ගන්ධ තන්නන් ඒක තමයි ප්‍රායෝගික වද්දකි දික්‍ෂණ යක්ෂණයක් ගානය ඇතිවෙන ක්‍රියාවලේදී අපි අදදකිනෝ. මේ ැ මේ කතා කරන්නේ බොහෝම විස්ථාරණව, පලල්ව කතා කරන්නේ තොකොට පලල්ලව කතා කරනකොට මේක බොහම හොඳින් තේරුම් ගන්න තමයි ිකාමතන්නා බවතන්නා වි බවතන්නාව වසින් අපි මේක හොදඩ තේරුම් ගන්නේ ඇයිතින් කාමතන්නහා බවතන්නා වි භවතන්නාව නිසා මයි එයාතුළ උපාදානයව නීට අනුව කාම භවය රූප භවය අරූප බවයයි පැනවෙන්නේ හිටනුව ජරාමරණ දුක තුොට හිතේ ඇතිවෙච්ච තන්නාව කාමයන් කෙරහි ඇතිවෙච්ච තන්හාාව භවයන් කෙරෙහි ඇතිවෙච්ච තන්හා බව තන්හා නූපදවීම පිණිස ඇතිවෙන කැමැත්ත විභවතන්හාාව ඒ නිසා යා තුළ උපානය ඇතිවෙන්ෙන ඔයි විභවතන්නාව නිසා තමයි පින්වත්නි දිට්ටි උපාදානහිම ඇතිවෙන්නේ කාම තන්නාව නිසා තමයි කාම උපාදාන ඇතිවෙන් බවතන්නාව නිසා පින්වත්නි ඒ බවතන්නාව පදනම් කරගන ඔය උපාධානයන් බොහෝමයක් ගොඩනැගෙන විභාව තන්නා වේම තියෙනකොට යා දිිට්ටි උපාදාන සීලබ උපාදහනවලට අවුවෙල යන ඇයි තන්නාව නිසා උපාධානය වෙනවනි ඊළඟට මේ විදියට පින්වත්නි කාම තන්නා බවතන්නා විභව තන්නා කියන ත්‍රිවිධ තන්හාම පදනම් කරගෙන එයාගේ ජීවිතය තුළදී පින්වත්නී උපාධානය වෙනවා කාම උපාධන දිට්ි පදාාන සී ලබ්බත උපාදාන අත්තවාද වසින් උපාධානය වෙනවා උපාධානයට අනුව විපාග පිණිස කරම හැදිෙනවා කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය පැනවෙනවා කාම භවය රූප භවේ අරූප භවය පැනවනාට පස්සේ කාම ලෝකයේ හරි රූප ලෝකයේ හරි අරූප ලෝකය හරි ජාතිය පහළ වෙනවා ඊට අනුව ඊට සාපේක්ෂෝ ජරාමරණ දුක පවතිනෝ ජාතියට සාපේක්ෂ ඔන්න දැ ආයත් පහල්ද බලන්නවා ආයත් තුඩට බලාගෙන බලාගෙන නවා උඩට බලාගෙන බලාගෙන වායට පස උපාද එතන යා ජාද මේ සම්පූරණය තන්නාවෙන් වතිනනි ඇයි තන්නාව ලංඟටනනි දැම් මේ වි උඩට පාලද බැලවිි අනුලොම් පටලුොමොසින් තන්නාව ලළඟටකින් ආයත් බලනොක් මුකුමක් නිසාද තන්නාව ඇතිවෙන්නේ තන්හාාව ඇතිවෙන්නේ කවර දෙයක් නිසාවත් නෙමේ තන්හාව ඇතිවෙන්නේ තමන්ගේ හිත තුළ විඳින්ටයාම නිසා වේදනා පච්චයා තන්නා විඳීම පදනම් කරගනම හැම බෙලාවකම තන්නා උපදිනවා සුකවේදනාව නිසා දුක් වේදනාව නිසා අදුක්කම සුකවේදනාව නිසා වේදනාව විඳන කොට විඳින්නේ කවුද විඳින මෙක් මේ පැත් ඉන්නවා කියල හිටියට විඳන විදන කියන එකත් හේතුන් සයිතෝ ගොට නැගිච් එකක් වේදනාව කියන එකත් වේදනාපච්චයා තන්නා විඳින්ටයාම නිසයි තන්නාව ඇතිවෙන්. තන්නාව නිසා හිත උපාධානය වෙනවා උපාධානයේ නිසා විපාක පිණනිස කාම භවය රූප භවය අරූප භවය පැන වෙනවා ඒ භවයට අනුව ජති ජාතියට අනුව ජරාමරණ දුක ඔන්න අයත් පහල්ට බලනවා ආයෙත් තුඋඩට බලන. කොම දුටට බලන්නේ ජරාමරණ දුක ඇතිවනේ ජරාමරණ දුකට හේතුව ජාතිය නං ජාතියට හේතුව භවය නං භවයට හේතුව උපාධහනයේ නං උපාධානයට හේතුව තන්හාව නං අන්නාවට හේතුව තමන්ගේම හිත තුළ උද්ගත වුණු වින්දනයනං වේදනාවනං වේදනාවට හේතු මොකක් දන්නයා දැන්ගිට පස බලනෝ. වේදනාවට හේතු තමයි පස්ස පච්චයා වේදන ඉස්පර්ෂයයි වේදනාවට හේතුව තින්නම් සගති පස්සු කාරණ තුනක එකතුවීමයි වේදනාවට හේතුව ඇස හරහා ඇසද රූපයද චක්කු විඤ්ඥානීද තුන එකතු වෙලා එකතුවීම එකතුවීම ස් පරිසය එකතුීම නිසා රූපය සම්බන්ධ සුකවේදනාවක් දුක්වේදනාවක් අදුක්කම සුකවේදනාවක් ඇති වෙලා. ඒකයි ගැටලුව වෙන කවර දෙයක්වත් නෙමි. එහෙම නම් මේක නම් ගැටලුවද වේදනාව හේතු කරගන්නේ වේදනාවට හේතුව වෙන්නේ. ඉස්පරසයයි පස්ස පච්චයා වේදනම් ඉස්පරසය නිසා මිනිස්සු විඳිනව නං ස්පරසය නිසානම් මිනිස්සු විඳින්නේ ඉස්පරසය කුමක් නිසා ද ඇතිවෙන්නේ කියලා නුවනින් විමසල බල්නෝ. ඉස්පරසේ කියනිකන් නිකම් ඇතිවෙච්චි කන්නමි. ඉස්පරසය ඇතිවෙන්නේ සලායතන පච්චයා පස්සු ආයතනහයක් නිසා චක්කායතන සෝතායතන ගානායතන ජවහායතන කායායතන මනායතන නිස මේ ආයතන ක්‍රියාත්මක වීම නිසයි. ඇසයි චක් ආයතනය කියලා ආයතනයක් නිසයි රූප දකින මට්ටමාවේ ස්පරස වුණි. ඊට අනුවයි වින්දන. ඊටන්ුවයි තන්නා වෙයිට අනුව උපාධන ඊටනුවයි භවය ඒට අනුවයි ජාති ඒ ටන්වයි ජරාමාමරණ දුක ආයත්තුඩට බලනය නො භාවනාව බලාගෙන බලා දැම් ඉතන බොහොම ශාන්ත ප්‍රනීත අත්දැකී මක්තියෙන් හේතුව දැම් මේ හිතට පින්වත්නි කිසිම සංස්කාරයක් එලිය තියන සද්‍ය බද මොකක්වත් ඇහෙ නෑ ඇයි අර බුදුරජාන්සේල පබවා මේක විමසානි අනාපාන සති සමාධී නැගිහිදලනන්නේ ඒවගේ අපිටත්ම එක පාරම වාඩවල නිකමයි මුල්කින් වාඩියල මේක බැලුවටහරිියන්නේෑ හොත් වෙන බාවත් දියුණු කරලා දෙියුණු කරල මේ ආර්ය ්‍යාය ගැෙන දකිින් දන්න. පස් පිවත් නිහොම උඩ බලාගන බලාගන යනකොට අයට තේරෙනවා මේ ජීවිතය තුළදීම එයාට තේරෙනවා මේ දුකේ ස්වභාවය මොකදද දුකේ ස්වභාවය දුකේ ස්වභභාවය තමයි පින්වත්න භාග්‍යවතුන් වහන්සේ වදාලා මේකට ආවේනික ස්වභාවයක් කුමක් දාවේනික ස්වභාවය මේ අත්දකින්න තමන්ගේ හිත තුළ ඇති වෙන මේ ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමට බල පැෑවයි කුමක්ද ම රූපපච්චා සලායතන නාම රූප ප්‍රප්තියෙන් ආයතනැහැ දෙන්නේ. නාමරූප ප්‍රත්්තිය කරගනයි සලා එතන නාම රූප පච්චා සලායතන. ඇස සම්බන්ධ ඇසයි රූපය අයිතියෙන රූපකොටසයි වේදනා සඥාජේතනා පස්ස මනසිකාරය කියන නාම කොට සුයි දෙක එකතුවීම නිසයි ආයතන වෙලාති නාම රූප පච්චා සලායතන නාමරූප කියන දෙකුමක් නිසාද ඇතිවෙන්නේ නාමයක් රූපයත් එකතු වෙන්නයි. විඤ්ඥාන පච්චයා නාමරූපං විඤ්ඥානයක් තියෙන නිසයි. විඤ්ඥානය ක්‍රියාත්මක වෙන නිසයි නාමරූප ධර්මයන් ඇති වුණේ. ඉර විඤ්ඥාණය ප්‍රතිසන්දය ලබපු නිසා තමයි ව එක ඒ එකයි මැරි්ච මිනිසුන්ට නමරූප නැත්තේ ඇරූපේතිනෝ නාමකොටස් නැයිද නිසා ආයතන නෑ ඇහැ ඔහ ඒ තියෙනවා. හ හොම තියවා නාම ධර්මයන්ගේ සම්මිශත්‍රණය නැතිවුණොත් රූප පේන මට්ටමට එන්නේ නෑ. ඔන්න හැම වෙනකාට අරිදලා මොකක්කර ගැටයක් ගහන්ඩත් පුළුව නාමධර්මයන් ක්‍රියාත්මක වෙනවන එතකොට විඥානය බැගෙන ොන්න විඥාය බැස ගෙන මෙත වි ාය බැහැගන්නවා කියෙ කෙන චක් වි ා සත වි ා කතාව නනිම ප්‍රති සදදි ඥාය බැහැ ගත් ට අනුව තම නාමරූප නත රූප තරත් බ මමුකුත්තුවෙ ෑ එතකොට ප්‍රතිසන්ධි විඤඥාය බැහගන්නේ ඇයි ප්‍රතිසන්ධදි විඤ්ඥානය බැහැගන්න සංකාර පච්චයා විඤ්ඥාණ සංස්කාර නිසා පු්ඥාබි සංකාර අපු්ඥාබි සංකාර ආනනිංජාබි සංකාර පරජීවිතය සංකාරය බලපානවා ප්‍රතිසන්දිී බැහැකන්න එතකොට පෙරජීවිතය සංකාර සිදධ වුණ අ්‍ය මිනිස්සු අවිද්‍යාව අවි්‍යාපච්චය පුඥ්ාි සංකාර අවි්‍යපච්ච පුඥාබි සංකාර අවි්‍යාපච් නිං ජාි සංකාර අවිද්‍යාව නිසාම පිනයි පවයි දිහානයි ඔක්කොම කර කර හිටපු නිසා ඒකට අනුව ප්‍රතිසන්දියය ලබනවා පිනට අනුව දිවිය ලෝකයේ සුම් අනුස්සලෝකය ප්‍රතිසන්දිය ලබනවා පවට අනුව නිරයේ සතරාපායි ප්‍රතිසන්දය ලබනවා දිහානයට අනුව බඹ ලෝකය ප්‍රතිසන්දය ලබනවා එනම් අවිද්‍යාවමයි හේතුව ඔය ක්‍රියාවලිය දැක්ක කියලා හිත නිවනට පත්කර ග්ඩ බෑ අපි අ නිවනට පත්කර ගන්න වි පටිචි සමුපදති බලන විදිහ ැන දේශනා කරලා තියෙනවා. පින්වත්නී අවිද්‍යාව නිසාම අපි තුළ නිරන්තරයෙන් සංස්කාර ධරමයන් හිත පැත්තට ගලාගන ගලාගන ගලාගෙන එනවා. එතකොට පින්වත්නී මේ ධර්ම ක්‍රමය එ සංකාර ගලනවා කියන එක එක ඉබේම වෙන දෙයක්. අමුතු සංකාර ගලන විදිීග ගන්නඩ ටිවෂණ යවන්ඩුවෝ පංචස්කන්දය පහලවීම එක තුළ නිරන්තරයෙන් සංකාර ධර්මයන් මේ හිතට ගලාගෙන ගලාගෙන එනවා තුරේ සංස්කාර ධර්මයන් ගලනකොට මේ හැම මොහොතකම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවනං ඒ සංස්කාර ධර්මයන් උපාධානය වෙනවා මේ පංචස්කන්ද ධර්මය අපිට උපාධානය වෙනවා මේ තුළ පටිච්ච සමුපන්නව ක්‍රියාවලියම අපි දකිින් දෝන පින්ව යින් ඇති වෙලා නැතිවෙලා යන ස්කන්දයන්ගේ ක්‍රියාවලිය තුළ මේ පටිච්ච සමුපන්න සියලුම අංග ක්‍රියාත්මක වෙන විදිහ දකිඩෝල්. මේ පටිච්ච සමුපන්න ධර්ම ක්‍රමය ක්ෂණයක්ගානයේ ඇතිවෙන මේ භවය තුළ ක්‍රියාත්මක වෙන විදි අපි දකින්නෝන්. පින්වත්නී මේ විදිහට දකිනකොට දැන් හොදර කල්පනා කරන්න අවිද්‍යාව නිසා, දැමික්ෂණයක් ගානි සිදධවන ක්‍රියාවලි අවිද්‍යාව නිසා එයා තුළ සංස්කාර ගලනෝ අවිද්‍යාව නිසයි ගලන් සංකාර හිතට ගලනෝ සා ඔන්න අවිද්‍යාපච්චා සංකාර සංස්කාර ගලනික සම්පූර්ණයෙන්ම නිස්ක්‍රීිය කරපු එකට තමයි අරහත්වය කියලා කියන්නේ එතකොට මේ සංකාර ගලනකොට තමන්ගේ ස්කන්දයන් චලනය වෙන ව පිවන්නේ ස්කන්දයන් තුළ යම් චලනයවීමක් තියනෝ එකනන අද ශබ්දය ඇහෙනකොට රූප චිත්තජ රූප පහල වෙන්නේ දැන් සබ්දය ඇහෙනකොට පින්වත් නී වෙන කෙනෙක්ගේ සබ්දය ඇහෙනකොට තමන්ගේ රූපයේ චලනය වෙනවා සෙලවෙනවා පින්වත්නී කම්පනයට පත්වෙනවා රූපය දැම වෙනක් කෙනෙ සබ්ේ මත රූපය කම්පනයට පත්ව වවා කියන කට තේරෙන් න් අප එක පාර කවරඩ නොහිතන වෙව කතා කරනු තිගස් නොවක එකක් ටිමී. පවත්නී හැම බලාවකම මේ බාහිර සබ්දේ මත මේ රූපය හෙල්ලෙනවා අපි ෝයි කිය තින පංචස්කන්ධ ධර්ම හි මාත්‍රය තුළ පහළ වෙන විදිේ වකල්පනා කරලා බලන්නොකු හැම බලාවකම රූපය චාලනය වෙනවා රූපය සම්පූරණයෙන්ම පින්වත්නී හෙළවෙනවා කම්පනයට පත්වෙනවා මේ රූපය බාහිට සබ්ද වලි කම්පනයට පත්වෙන හැමත් හැම ක්ෂණයකම මේ රූපය වෙනස් වෙනවා සංකාර හිතට ගලනකොට ඒ සංස්කාර හිතට ගලාගෙන ඒම පදනම් කරගෙන පින්වත් යාතුළ චක්කු විඥාන සෝත විඥ්‍යා දැන් අතනකිව ප්‍රති සන්දි ්ඥාන ද මතන කතා කරන්නේ ෂණනි අග්‍යාන සිද්ධ වන ක්‍රියාවලිදුර ක්කු ්ඥානයේ සෝත ්ානය මේ විඥානස්කන්ද එතනම එතනම පහල වෙනවා දැන් මේ වෙලාවේ පවා පටිච සමුපන්නව ඒ ක්‍රියාවලියයි බණහගනින් ඔොබ තුළ වෙන්නේ. මේ බනාගනී ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න තේ ක්‍රියාවලියයි මෙන්න මේකයි නිවනට පිණිස උදව් වෙන්න දකිින් දෝන නිවනට හිත පත්කර ගන්නවා නම්වෙන්න මේ ක්‍රියාවලි අපි හැම ශ්‍රාවකයෙක්ම හොඳට තමන්ගේ මනස තුළින් දකිින් දෝන පින්වත්නී මේ විදියට දකිනකොට පින්වත්නී එයාගේ කයයි හිතයි කම්පනයට පත් වෙනවා එයායට තේරෙනවා නාම රූපදධර්මයන් පහල වෙන විදි යිවිඤ්ාන පච්චා නාම රූප චක්කු වි්ඥාන සෝත විඤඥා ගන විඤ්‍යා ජවහහාවි ඥාන කයිවිඥාන මනොෝවිඤ්ා කියන ඤ්ඥානස්කන්දය පහල වෙනකොටම පින්වත්න ඒ පහලමීම පදනම් කරගන එයා තුළ රූපය දකින මට්ටමින් නැද්ද ඇසද රූපයේද චක්කු විඥානයද කියන තුන පහලවීම නිසා පින්වත්න්නේ තන නාම රූප ධර්මියන් තියෙන ඇයි ඇස කියන්නේ නාමීට අහිති දෙයක් රූපය කියන්නේ නාමීට අයිති දෙයක් චක්කුවිඤ්ානය කියන්නේ ඇස කියන්නේ රූපේට අයිති දෙයක් රූපේ කියයන්නේ තරූපේට අයිති දෙයක් ඒය අනුව පහළ වනු චක්කු විඤ්ඥාණයයිති නාමධර්මයට මේ විදියට ඒ බෙලාවේම විඤ්ඥානයේ පහලවීමත් එක්කම වේදනා සං්ඥාජේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්මටික්කුත් ඒ බෙලා පේන මට්ටම ඇහෙන මට්ටමි දැනෙන මට්ටමි හිතෙන මට්ටම පහල වෙන අපින්නත්න එතකොට මේ විදියට පහල වෙනකොට ඒ පහලවෙච්ච තැනක නාමරූප ධරපියන් නිසා සලාහිතන ආතන ට්මින් ැ පේ ට්ටමින් ඇස ක්‍රියාත්මිකට මිෂණයක් ගාන මේක ක්‍රියාත්මක වෙනවා සලාහිතන පච්චයා පස්සු සලායතන නිසා ඉස්පර්ස වෙනෝ. පේනවා ඇහෙනවා දැනෙනවා හිතෙනවා. පස්ස පච්චයා වේදනා ඒවා දැක්කාම චක්කු සම්පස්ස ජාවේදනා සෝත සම්පස්ස ජවේදනා ආදී වේදනා හය පැත්තකින් ඇති වෙන ඒකාසි සුකවේදනාවත්ති නො දුක්වේදනවත්තින අ ක්ම සුකේදනවතිය. මේ මේ හැම්ම වෙෙලාවකම වෙනදී. වේදනාව ඇතිවෙනකොට විඳන දය කෙරේ අපේ හිත තුළ තන්නාව ඇති වෙනවාසා ජාතන අපිකිවේ ආකාම තන්නා බවතන්නාව බවතන්නා නිට මෙතන අපි අත්දකින්නේ තහා රූප තන්නා බ්ද තන්නා ගන්ධ තන්නා රස තන්නා පොට්ට අබ තන්නා දම්ම තන්නාදි වසින් තන්නාව ඇතිවෙන තන්නාව ඇති වෙනකොට පින්වත් තන්හා පච්චි අවපාදාන තන්නාව නිසාම හිත බැඳෙනවා ඒ රූපයටට බැඳෙනවා බ්දයටට බැඳෙනවා ගදුවදට බැඳෙනවා ඒ ොහොත්තීමම බැඳෙන ඒකමයි තදූපදාන ඒකමයි උපාදානයේ එතවට උපාදාන පච්චය බව උපාධානයට අනුව ඒ බෙලාවෙම නැවත නැවත බවය හැදෙනෝ එතනම එතනම බවය හැදෙනවා නැවත නැවත රූපය දකිින් හිතනවා අන්න උත්පත්ති බවය පහල වෙනවා එතන නැවත නැවත විපාග පිණිස කයින්ද වචනයන්ද මනසිින්ද ඒබෙලාවේ ඒ බලාගෙනනී අදදකීම පදනම් කරගෙන කර්ම සකස් වෙනවා පලතුරු ගඩියක් දැකාම ගේ ගෙඩිය කඩ්ඩ හිතෙනවා ඒ ගෙඩිය ක පණ්ඩ හිතනවා ඒ ගෙඩිය ක්ඩ හිතනවා ඒ ගෙඩිය ගෙදර ගෙනිය අන්ඩ හිතෙනවා ඒ ගෙඩිය ගැන කතා කරන්න හිතන මේක මේවා කොහෙන්න්ද මේවා කියයක් වෙනවාවද බලන්න දැකී මාත්‍රය තුළ සිතින් ද කයින්ද වචනයෙන්න්ද බවහි පෙනවෙනවා බවපච්චයා ජාති බවය නිසා එත්තනම ජාතිය පහළ වෙනමකක්ද නැවත නැවතේ රූප බලන්ඩ හිතන ස්කම්දයන් ඒ ඔස්සේ නැවත නැවත පාල වෙනවා එතනයන් නැවත නැවත ප්‍රතිලාභේ වෙන නැවත නැවත ප්‍රතිලාබේ වෙනකොට ජාතිපච්චයා ජරාමරණ ඒ පින් අත්න්නේ ස්කන්ධ පංචස්කම්ද ධර්මයක් පාල වෙන යිතින් පංචස්කන්ද ධර්මයක් පහලවීමම දුක දුක ජරාමරණ දුක හටගන්නවා කියලනි කියන්නේෙ දුක හට ගන්නවා කියනි කියන්නේ එතකොට අර නැවත නැවත ජාතිය කියන ස්වභාවේ පැනවෙනකොට ජාතිය කියන සොභාවේ කියලා කිවීමකක්ද ජාතිය කියල මෙතන කතා කළේන්දැන් සම්පූර්ණයම නැවත නැවතේ රූප බලන් හිතනෙනවන චක්කු විඤ්‍යානය පහල වෙන මට්ටම නැවත නැවත හපු සබ්ද හන්ඩ හිතෙනවා තන්න අහදල දුන්න බද ඔන්න සෝත විඥානයේ පහල වෙන මට්ටම ස්කන්දයන් පහල වෙන ආයතනයන් ප්‍රතිලාබේ වෙනවා ජාතිය පහල වෙන ඒකට අනුවෝත් දුක දුක ඒ මහොතේම පැන වෙනවා පින්වත්න්නේ එත ඒ ඔස්සේ පංචස්කන්ධ ධර්මයක් පාල වෙනවාවන පංචස්කන්දය තමයි දුක එතකොට මේ දුක හැම මොහතකම ක්‍රියාත්මක නොක්ෂණයක් ක්ෂණයක් ගානී දුක්කස්කන්දය ඇතිවෙන විදිහ තමන්ට දැකග්ඩ පුලුවන් වෙන්න ඕන පවත්නී භවය කියල කියන්නේ හිතතුර නි නිතරම සිතුවිලි ගලාගෙනෙන ශක්තිය ඒක හැම වෙලාකු වෙන්නෙද්ද වෙනවා බවය කියලා කතා කරන්නේ පින්වත්නී තමන්ගේ හිත තුළට නිතරම සිතුවිලි ගලාගෙනෙන ශක්තිය පැහැදිලි කරන්නයි. එතුනි සිතුවිලි ගලා බවය පැනවෙන නිසා තමයි ජාතිය පැනවෙන්නේඒ සිතුවිලි ගලාගෙන ඒම ඒ මේ ශක්තිය නිසාම නැවත නැවත ඒ සිතුවිල ගලාගනපපු පැත්තෙන් රූප බලන් ිතනවා සබ්දහන්ඩ තිතනවා ගඳ සුවඳ බලන්ඩ හිතනෙන හ බලන්ඩ හිතෙනවා ගොඩාත් දේවල් අපට හිතනවා පින්වත්නී කොට රහතන් වහන්සේගේ ස්වභාවේ තමයි නිරායාසයෙන්ම හිතට මේ අර සිතුවිලි ගලාගෙන එන්නේ නෑපෙන්වත් දැක්ක හම දැක්ක තැන අතැහැරෙනවා හැබැයි අවශ්‍යනං උන්හසට එක කල්පනා කරලා බලන්න පුළුවන් අවශ්‍යනම් බලන්න පුුවන් අවශනං ඒක තවදුරටත් බිමසල බලන්න පුළුවන් දිිටේ දිත්ටමත්තම් භවිසති දක්ක තැන අතහරෙනක නිරායාසියෙන් ඇතිෙනදේ නමුත් ඒ ඔස්සේ උන්හන්සේට අවශ්‍යනම් බලන්න ති ද ක්ෂයයාා ඇතිව පච්ච සම්පන්න ක්‍රියවල උඩට පහල් උඩට පහල්ට අනුවම ප්‍රතිල මහසින් බල තෙකොට භාවනාවක් තුළින් මේ අත්දකිනකට යට හිත නිවට පත් කරගන්න පුළුව. හොඳයි දේශනාවට කාලය එනිම වෙනවා අපි දේශනාව හමර කරන ඔබ හැම දෙනාටම ජීවිතාව බෝධය ධර්මවා බෝධ.